Sony. Wasa na ito ng kabagat kay masama sa singawitin mapamanay. Eksa Jati Kapakshi, Desha Palana Mandale, Pasuki Agaharwata Rasuna. Mehdi Ravi Karunanayaka Tamanta Siduweti Asadharane Gana, Aavegen Katakala. Mukhakta Me Karana Vihiluwa. Then Cabinet Tematiwarun Kidene Kaloshias Ken Mudal Arakena Takiyala Api Dannawa. Habai Mage Daruwa Karapu Ganudenuwak Nisa Mata Pahara Gehuwa. Ada Vishala Vashen Mudal Ganna Ape Aya Hondata Tanaturu Daranawa. Meka Sadharanada. Meva Varadak Nattam Mage Daruwage Ganudenuwakata Mage Tanaturu Nathi Karana Eka Waradi. Ravi Kentien Katha Karaddi Agamathiwaraya Medi Hattuna. ඔබ ප්‍රශ්නය ඉක්මනින් විසඳෙයි. අපි පක්ෂයේ වැඩ ටික හොඳට කරගෙන යමු. රනිල් වික්‍රමසිංහ රවි කේ කේන්තිය ඒ විදියට නිවන්න කටයුතු කළා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ දේශපාලන පක්ෂ නියෝජිතින් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 25 වනදා පැවැත්තුණා. මෙහිදී සභාපති මහින්ද දේශප්‍රිය පළාත් සභා මැතිවරණයේ කල් දැමීම ගැන සියප්‍රසාදය පළ කළා. මේ තරම් මැතිවරණ කල් දාපු යුගයක් මම දැකලා නැහැ. මේ විදියට මැතිවරණ කල් දානවට වඩා හොඳයි අන්ත දූෂිත විදියට හරි මැතිවරණයක් පවත්වන එක. මැතිවරණ ක්‍රමයේ අල්ලගෙන ආණ්ඩුව ඡන්ද කල් දානවා නම් අපට සිදුවනවා මැතිවරණයක් පවත්වන්න. මහින්ද දේශප්‍රිය තර්ජනාත්මක ස්වරෙන් කතා කරද්දී ජාතික හේලරුමේ නිශාන්ත ත්‍රිවර්ණසිංහ තර්ක කළා. එහෙම පවත්වන්නේ කොහොමද? කොමිසමට බලයක් නැහැ මැතිවරණයක් තියන්න. ඇයි බැරි? අපිට මහජන බලයක් තියෙනවා. කොමිසම විදිහට අපිට පුළුවන් මැතිවරණය තියන්න. සභාපතිවරයා තදින් කියද්දී නිදහස් පක්ෂයේ විනය කමිටු සභාපති චම්පානි පද්මසේකර යෝජනාවක් කළා. අපි මැතිවරණය පවත්වන්න කියලා ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරමු. එහෙම ඉල්ලීම් කරන්න කොමිසමට අවශ්‍ය නැහැ. ඒක ඔයගොල්ලෝ කරන්න. සභාපති මහින්ද දේශප්‍රිය තදින් කතා කරද්දී බැසිල් රාජපක්ෂ කට ඇරියා. අපි නම් ඕනෑම අවස්ථාවක මැතිවරණයට සූදානම්. අපිට පරණ ක්‍රමයට තිබ්බත් එකයි අලුත් ක්‍රමයට තිබ්බත් එකයි. කොහොම හරි ඔබතුමා මැතිවරණේ තියන්න. ඔයාලා ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලීම් කරන්න ලැබෙන ප්‍රතිචාරය බලමු. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ විදිහට පක්ෂ නියෝජිතින්ට වගකීම් පැවරුවා. ඊයේ සවස නෙළුම් මාවතේදී බැසිල් රාජපක්ෂ සහ 16 දෙනාගේ කණ්ඩායම අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්තුණා. අපිට කට්ටිය කියනවා පොහොට්ටුවේ සමාජිකත්වය ගන්න කියලා. ඒක කළොත් මන්ත්‍රී ධුරය ගැන නීතිමය ගැටලුවක් ඇති වෙනවා. සුසිර ප්‍රේමචන්ද් කියති බැසිල් ප්‍රතිචාර දැක්වුවා. නැහැ අපි එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ එකට ඉඳගෙන වැඩ කරන්න ඕනි කියලයි. දෙපැත්තක ඉඳගෙන වැඩ කරන්න බෑ. අපි දෙපැත්තක නැහැ. ආණ්ඩුවේ කිසිදු රැස්වීමකට යන්නේ නැහැ. එහෙනම් ලබන සඳුදා ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට එන්න. බැසිල් ඇරියුම් කළා. එහෙනම් අද ඉඳන් දහසයක් නැහැ 70ම අපි එකටිමු. හැබැයි බැන ගන්න එක නතර කරන්න ඕනේ. සුසිල් යෝජනා කළා. ඒක මම බලා ගන්නම්. බැසිල් 16 දෙනාට පොරොන්දු වුණා. ඊට පස්සේ තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ.